මෙන්න සමයන් කාටුනිය මුලින්ම සිංගප්පූරු සිරිතට මහේන්ද්‍රන් පදිංචිය මාරු කරනවලු. එතකොට මෙහි සිරිතටද බැංකු කඩලා මාරු වෙන්නේ කියලා අහන්නේ අද දවසේ දිවයින කාටුනෙන්. මෙහි සිරිත බැංකු කඩලා යන්න පුළුවන්. අද ෆේස්බුක් ඊළඟ ජනාධිපතිවරණයේදී සම්මුති ආණ්ඩුවේ නායක දෙපළ වෙන වෙනම ජනාධිපති වෙන්න ඉල්ලනවලු. ඉල්ලන් කෑමක්වත්ද දන්නේ වෙන්න යන්නේ නේ දිවයින අහන්නේ. අද මර්සිපාල මල්වතු මහනාහිමි අහනවා ශ්‍රී ලංකීප අය එජාපයටත් එජාපය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් පැනීමෙන් රටට වැඩක් වේවිද කියලා. රටට නැතුවට පනින අයට වැඩක් වෙනවනේ අපේ හාඳුරුනේ කියලා තමයි මර්සිපාල කියන්නේ. ජෝන් බාස් ජවිපේ වැඩ කරන්නේ ගොඩ වැඩි කරගන්නයි කියලා දුමින්ද දිසානායක කියනවා. ඒකට දුමින්දලා ගොඩ අඩු කරගන්න වැඩමනේ කරන්නේ කියලා ජෝන් බාස් කාටුනෙන් කියනවා. අද සරදම් කාටුනේ එක පාරටම 118 166 වුණා. ඒකත් ඩොලරය වගේද සර් කියලා අහනවා. මොකද්ද මේ? අර සල්ලි ගත්තු අය. මේතුමා කාටුනිය. දැන් ඔන්න සිරා මෙන්න ඇමතිතුමා. සිංගප්පූරුවේ ගිවිසුමට විරුද්ධව කතා කළොත් ගෝටා බන්දුලට ඇමතිකමක්වත් දෙන එකක් නැහැ කියලා රනිල් කියනවනේ සර්. රනිල්ට දුරදිග පේනවා. එතකොට රනිලුත් කියන්නේ 2020 ගෝටා ජනාධිපති වෙනවා කියලාද? ඊට පස්සේ අහන්නේ සිරා ඒකට ඇමතිතුමාට උන් හිටි තැම් මතක නැති වෙනවා. අද දවසේ 30/20 ගිහිනා වැස්ස මෙන්න බදු කියන බර තියෙනවා. ජනතාව එක පැත්තක ඉන්නවා. මේ ඔක්කොමත් එක කඩාවැදලා තියෙන ජනතාවගේ ගෙටම තමයි බදු වාහනේ රිංගන්නේ. හරියට නිකන් රංගේ බණ්ඩාර ඇමතිතුමාගේ පුතා රිංගනවා වගේ ආණ්ඩුවේ වාහනවලින් ගෙවල් ඇතුළට. අද දාසගේ කාටුනිය බදු 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 ඔක්කොම ගෙනල්ලා අපි මෙහෙන් දානවා. 50,000ට වැඩියෙන් මාසෙට පඩිය හම්බෙනවා නම්, රුපියල් 105,000ට වැඩියෙන් මාසෙට අවුරුද්දට වැටුවක් හම්බෙනවා නම්, ඒ ඔක්කොමත් බදු ගෙවන්න අලුතෙන් යෝජනාවක් ගෙනවා කියලා අංගලමැතිතුමාම කිව්වා. ඔව් අපි එහෙම ගෙනල්ලා බදු දානවා. අපි බදු ගෙවමු රට හදමු කියලා අගමැතිතුමා අතපය දිග ඇරලා දීමනා දෙන්න යනලු 107ක් මන්ත්‍රීවරුන්ට පසුපෙලායට. සුවරිස් දාසපුවලාන සුවරිස් එනවා. ඇලෝෂියස්කින් සල්ලි ගත්ත මැති ඇමති ලැයිස්තුවක් නැහැ කියලා කතානායක කියනවා. අපරාධය අපි ඉල්ලං කෑවේ කියලා කියන්නේ දයාසිරි මහත්තයයි ෆීල්ඩ් මාර්ෂල් තුමයි. සමහර විට අපි හිතනවට වඩා වෙනත් ගොඩක් කට්ටියත් කිව්වට වඩා ගොඩක් මුදලකුත් හම්බ වෙලා තියෙන්නට පුළුවන්. අද දවසේ තලංගම ජයසිංහ පලාමල්ල මීට පස්සේ මට සල්ලි දෙන්න ආවොත් කාමරේට දාලා දොල වහලා CID එකට බාර දෙනවා කියලා මම කිව්වනේ හලෝ කියලා දයාසිරි ඇමතිතුමා වගේ කෙනෙක් කියනවා. හරි හරි සර්, අපි එන්නේ නෑ. සර්ගේ බැංක් account එකේ number එක කියන්න අපි දාන්නම් කියලා කියනවලු. ඊට පස්සේ වෙබ්ුවා කාටුනේට අපි යමු. මෙන්න වෙබ්ුවා කාටුනේ අද දවසේ ඔන්න ඉන්නවා. එක පැත්තෙන් ඉන්නේ ලක්ෂ්මන් යප මහත්මයා වගේ කෙනෙක්. අනික් පැත්තෙන් ඉන්නේ දුමින්ද දිසානායක මහත්මයා. අද දින 45න් පස්සේ UMP එකේ වලිගපත් කරන්න එපා කියලා තමයි මේ කියන්නේ. දින 45න් පස්සේ UMP එකේ වලිග කිව්වම් මතක් වෙන්නේ. එතකොට දුමින්ද දිසානායක මහත්තයලවද කියලා තමයි අහන්න වෙන්නේ අද දවසේ කතාවෙන්. අද දවසේ MD වීරත්නගේ කාටුනේ ඇලෝෂියස්කින් සල්ලි ගත්තද කියලා ඔන්න මාධ්‍යවේදියෝ දැන් අහනවා. 118 ඉන්නවද කියලා. ඊට පස්සේ මල්ලේ පොල් කතා තමයි උත්තරවලට දෙන්නේ. අද දෙන්නේ මල්ලේ පොල් උත්තර දීලා මේ විදිහට යනවා. දැන් අපි අවසන් කරමු අංජනගේ කාටුනේ. මෙන්න රතු සහෝදරයා ඉන්නවා. මහේන්ද්‍රන් සමග දැන් මගේ සම්බන්ධයක් නැහැ කියලා අගමැතිතුමා කියනවා. අගමැතිතුමා ඔක්කොම දන්නේ නැහැ වගේ තමයි දැන් ඉතින් නේද මොනෝ කන්ද. අත් දෙකත් හොදගත්තා වුණ මේ පිය දාලා මහේන්ද්‍රන්වත් රට යවලද කියලා තමයි අහන්න වෙන්නේ. දවසේ පද 4 බලේ ඇති කලට නැති බව පෙනෙයි මොලේ. මොලේ ඇති කලට නැති බව පෙනෙයි බලේ. බලේ මිසක වෙන අරමුණු නොමැති කලේ පිලේ මුල් පුටුව ඌව ඇද වැටෙයි වලේ කියලා කියන්නේ අද දවසේ පද 4.